දැන් පෞගිය සතියන්තේ අපි දැකා මාතර රැලිය මංගල සමරවීර මුදල් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් සජිත් ප්‍රේමදාස කඳවුර ශක්තිමත් කිරීමේ රැලිය මාතර නිර්මාණය කළ තිබුණා. මාතර රැලිය තියෙන දවසේම අරලියගහ මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්තේ. එතකොට දැන් එක පැත්තකින් මාතර රැලියේ කොටසක් ඉන්නවා සජිත් ප්‍රේමදාසව අපේක්ෂකයා කරන්න එතන රැලියට සම්බන්ධ වෙනවා. තව කොටසක් ඉන්නවා අරලියගහ මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයට එකතු වෙන කොටස. එක කොටසක් මාතරට ආපු කොටස එන්නේ නේ අරලියගහ මන්දිරයේ. අරලියගහ මන්දිරයට ආපු කොටස යන්නේ නේ මාතරට. හැබැයි මේ දෙකම ගිය කොටසකුත් තියෙනවා. මාතර රැලියටත් ඉඳලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරු පින් සිද්ධ වෙන්න හයිවේ එකේ ඇවිල්ලා ඉක්මන්ට ටක් ගාලා ඔන්න ආව අරලියගහ මන්දිරයේ කැමටි හිකුත් කන්න. එතකොට මාතරෙන් හම්බුණා බීමයි නෑමයි. මොකද හොඳට වැස්සා. ඒ ඉඳලා හොඳට තෙමිලා මංගල සමරවීරගෙන් පොඩ්ඩක් බීලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් කන්න ආවා. අවයි රයිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් කනකොට වික්‍රමසිංහ මහත්තයා බැලුවා සමහරුන්ට බඩ පිරෙන්න කන්න දෙනවා. මම දැක්කා අපේ දිස්ත්‍රික්කේ උන්න හැටේම අජිත් පී පෙරේරා එහෙත් ගිහිල්ලා මෙහෙත් ඇවිල්ලා තිබුණා. ඒ වගේ ආයට වෙනම මං හිතන්නේ වෙනම මේසක ලෑස්ති කරලා තියෙන්නේ නැති. මොකද හේතුව වික්‍රමසිංහ මහත්තයා ඕන කෙනෙකුට ගහන්න හිතුනොත් ගහන්නේ ඒ වෙලාවට නෙවෙයි. එතුමා කල් ඉක්ුත් කරලා ගහන්නේ. සාමාන්‍යයෙන් මාස ගණන් දීලා ප්‍රශ්නේ අමතක වුණාට පස්සේ තමයි එකපාරට ගහන්නේ. ඒක අපි දැකලා තියෙනවා වික්‍රමසිංහ මහත්තයා විපක්ෂයේ ආණ්ඩුවේ දේශපාලනය කරන මේ අවුරුදු ගාන තුල අපි එතුමාගේ අත්දැකීම් තුලින් දැකලා. දැන් අපි දකිනවා රයිල් වික්‍රමසිංහ මහත්තයා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වෙනසක් ඇති කරනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මේ වෙනකොට 63ක් සමාජිකයෝ. එතුමා කියනවා දැන් 63 මදි. තව 30ක් එකතු කරනවා. දැන් 63ට තව 30ක් එකතු කරලා දැන් 93ක් වෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මීටරේ නගිනව බලන් ඉන්න ඇති. හැබැයි මීටරේ නගින්නේ රයිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අවශ්‍ය කරන සමාජිකයෝ එකතු කරන්නේ. එතකොට ඒ සමාජිකයෝ දැන් 93ක් වෙනකොට දැන් 93 බවට හදපු එක දැන් යවලක් තිනවා වාර්තා වෙනවා මැතිවරණ කොමසාරිස්තුමාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන්ගේ නාමලේඛන යවලා කියලා. දැන් ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලය තමයි ඒක එකතු වෙලා ජනාධිපති අපේක්ෂකයා. දැන් සම්දානයක් හදන්න ලෑස්ති වෙනවා. හැබැයි අපි දැක්ක අද පත්‍රෙත් තියෙනවා සම්දානයයි අපේක්ෂකයයි ප්‍රතිපත්ති ප්‍රකාශයයි තුනම එකට එනවා කියලා. දෙවිහාමුදුරේ තුනම එකට නෙමෙයි මුලින් එකක් දෙන්නකෝ අපිට. දැන් අපිට අපි කියන්නේ කරුණාකරලා කියන්න. කවුද අපේක්ෂකයා? දැන් අපේක්ෂකයා නම් කරන එක අපි හැමදාම කියන දෙයක් තමයි. දැන් සිරිකොත මධ්‍යස්ථානයේ අර ගහලා තියෙන අලියා ගලවලා දැන් ගහන්න තියෙන ලොකු අකුරෙන් බාලගිරි අද නොවේ හෙට. දැන් හැමදාම දැන් මාධ්‍ය ආයතන ඔබත් බලාගෙන ඉන්නවා. හැමදාම ඔය ගිහිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡා කරලා ඔබත් ඉල්ලන්නේ මේක ඉන්න නායකයාගේ කවුද කියලා අහනවා. අහනකොට ගොළුව කසාය බීලා වගේ. මම දැක්ක හුඟක් අයගේ ඔය හුඟක් නාන වීදුරුව උඩට යනවා. දැන් මම දැක්ක බලාගෙන ඉන්න UNP එකේ අරලියගහ මන්දිර රැස්වීම තියලා අපේ මාධ්‍යවේදී පස්සෙන් දුවගෙන යනවා. යනකොට පාට වීදුරු උඩට යනවා. උත්තර නැහැ. මොකද හේතුව උත්තර නැති දෙන්න උත්තරයක් නැහැ. දෙන්න උත්තරයක් නැහැ. බොහොම පැහැදිලිව අපේක්ෂක කවුද කියලා කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ තරමට UNP එක ඇතුළේ අර්බුදයක් ඇති වෙලා. පෙරේද වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ පිල නියෝජනය කරන එක්තරා අමතිවරයෙක්, ඒ වගේම සජිත් ප්‍රේමදාස නියෝජනය කරන එක්තරා අමතිවරයෙක්, ඊට පස්සේ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයෝ සහ තවත් දේශපාලන පක්ෂවල නියෝජිතයෝ කීප දෙනෙක්ගේ රහස් සාකච්ඡාවක් තිබුණා. දැන් අලුත්ම පෙරළිය, අලුත්ම වැඩපිළිවෙල. ඒ රහස් සාකච්ඡාවේ ඒකේ බලාපොරොත්තුව තමයි කැඩුණු UNP වැල්ඩින් කිරීමේ වැඩපිළිවෙල. කඩුණු UNP දැන් කැලි වලට කැලේදී UNP වැල්ඩින් කරන ගමන් අපේක්ෂකයෙක් කොහොමද කරලියට ගේන්නේ? දැන් අලුත්ම අපේක්ෂකයව ගේන්න හදන්නේ කොහොමද? ඔබ වාර්තා කරන්න. දැන් ගේන්න හදන නිර්පාක්ෂික අපේක්ෂකයෙක්. අලුත්ම සෙල්ලම. නිර්පාක්ෂික. ඒ කියන්නේ ඔහු දැන් ඔහු එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් නා. ඔහු රයිල් වික්‍රමසිංහ නා. ඔහු සජිත් ප්‍රේමදාස නා. ඔහු කරෝ ජයසූරිය නා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයෙන් ඉල්ලාස් වෙන්න. ඉල්ලාසුනාම ඔහු නිර්පාක්ෂික වෙනවා. එතකොට පූජා වහණ්ඩයක් වෙනවා. දැන් අලුත් වහණ්ඩයක් ගේන්නහල 2015 ගෙනාවනේ මෙහෙම වහණ්ඩ ගෙනල්ලා. ඒ වහණ්ඩ වලින් අපි හොඳට හොට මේ අඳගෙන නන්නත්තර වෙලා ඉන්න රටට දැන් අලුත් දෙයක් නිර්මාණය කරන්න හදන. දැන් ඒ සාකච්ඡාව තිබුණා. ඒ සාකච්ඡාව දැන් ඉදිරියට යනවා. දැන් බලන අපේක්ෂකයෙක්ව දෙන්න ඕනේ මේ ඔක්කොටම වෙන්න. මේ තීර දේවල් මතභේද ඉවරයි. දැන් අපි නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ගේනවා. බලමු මේ ඒ අලුත් සතාවත් කොහොමද කියලා.